අයිබෝවන් සුභ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල. විසර්ජන පනත් කිටුම්පත පාර්ලිමේන්තුවට. පාසල් ඇරියොත් දරුවන් පාසලට යවන්න බියවෙන්න එපා. සෞඛ්‍යාංශ දෙමව්පියන්ගෙන් ඉල්ලයි. මුහුණු ආවරණ දාගන්න කියා කියූ ඉන්දන පිරෝම්හල් සේවකයාට පහර දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට. නොවැම්බරේදී ලංකාවට එන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය. පාකිස්තානයේ භූකම්පනයකින් විස්සක් මරුට. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. පනත් කෙටුම්පත් පිළිගැන්වීම ගරු මුදල් ඇමතුමා 2022 වර්ෂය සඳහා විසර්ජන කෙටුම්පත මතා බාධා කරන්න එපා. විසර්ජන ඉදිරියේදී කනිජ තෙල් හිඟයක් ඇති නොවන බවත් මිල ඉහළ යාම වළක්වා ගැනීම සඳහා මිල ස්ථායි කරන අරමුදලක් පිහිටවන බවත් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. දැන් මිල සූත්‍ර තිබුණා. පෞගේ කාලේ අපි හදපු එක හරි මහා විශේෂණ ලක්ුණා කරව යමතුනේ මේ මිල සූත්‍රෙත් පාරිභෝගික වාසියක් ලැබුණේ නැහැ. රටේ ජනතාවට මේ ඉහළ පාළය යාම තුල වාසිය ලැබෙන්න පුළුවන් වර්තමානයේ ඔබේ ආණ්ඩුවේ මිල සූත්‍රයේ මොකද්ද ඔබතුමාවතා නිර්මාණය කළ තියෙන්නේ? විපක්ෂ නායකතුමාද ඇතුළුව බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔන්න කනිජ තෙල් හිඟයක් ඇති වෙනව මෙන්න හිඟයක් ඇති වෙනව යන ප්‍රකාශ කළත් පෞගේ මාස තුනේම වරින් වර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කංජ තෙල් හිගයක් ගැන පුරෝකථනයන් අනාවැකියන් පළ කළත් එවැනි තත්ත්වයක් ඇති නොවන බවට අපි වග බලා ගත්තා. මිල සූත්‍රේනු සාධාරණයක් උනේ නැහැ. පාරිභෝගිකයට සාධාරණයක් ඉටුවෙන් කළ හැක්කේ කුමක්ද? මම අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා මිල ස්ථායි කරන අරමුදල පිටවන්න. ශ්‍රී ලංකාව වැනි මේ අධ්‍යයනයෙන් අපි හඳුනාගත්තා මැදි ආදායම් ලාභී රටකට වඩාත් ගැලපෙන්නේ මිල සූත්‍රේ නොව මිල ස්ථායි කරන අරමුදලයි කියලා. අමාත්‍ය මණ්ඩලයේ තීරණ කළ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන බලශක්ති අර්බුදයේ විසඳීමේ අමාත්‍ය අනුකමිටුවට යොමු කරන්න ඒ අමාත්‍ය අනුකමිටුව එය අනුමත කරලා ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරන්න නියමිතයි. විශේෂයෙන්ම කෙරවලු පිටියේ විදුලි බලාගාරය. එතකොට දැන් ඒ විදුලි බලාගාරය LNG බවට පරිවර්තනය වීමේ ටෙන්ඩර් පවා පෞගිය පෙබරවාරි මාසේ කැඳවුවා. ආ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට අයදුම් නොකළ ඇමරිකානු සමාගමකට පහුගියදා ගිවිසුම් අත්සන් කරන ලැබුවේ. ඔබතුමා මේ පිළිබඳව දැනුවත්ද? ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම අදාළ වන්නේ මාගේ අමාත්‍යාංශයෙන් නෙවෙයි, විදුලි බල කියලා වෙනම කැබිනට් අමාත්‍යාංශයක් තියෙනවා. නමුත් මගේ මතය මා පැහැදිලිව ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කළා. මම ඔබතුමාගේ ගහන්න කැමති. ඔබතුමා ඊයේ කිව්වා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ තෙල් ටැංකි 100ම දුන්නා කියලා ඉන්දියාවට. ඔබ නිදහසට කරුණා පාවිච්චි කරලා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම. මම අහනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් ඒ අඩුව ක්‍රියාත්මක කරනවද? කිරියල් ඇමතුමාගේ වයස නිසා මම අනුකම්පා කරනවා. එතුමාට හරියට ඇහිලා නැහැ. මම කිව්වේ 2000 සමාවන්න. ආගන්න දැන්. 2003 පෙබරවාරි මාසයේ 7 වෙනිදා එතුමාලා අත්සන් කරපු ගිවිසුම අනුවයි කරේ කියලා මම ඒ ගිවිසුම ඊයේ සභාගත කරලා මෙතුමාලා කිව්වා ටැංකි 100ම දුන්නේ නැහැ. ටැංකි 15යි දුන්නේ. 2023 ආපහු ලැබෙනවා කියලා මම කබීර් රසීම් ඇමතුමාට අභියෝගයක් කළා. ඒ ගිවිසුම මේ සභාවට සභාගත කරන්න කියලා. කොරෝනාවට ගොදුරුණු 776 දෙනෙකු ඊයේ දිනේත් වාර්තා වුණා. ආසාදිතයන්ගේ යම් අඩුවක් දක්නට ලැබුණත් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතරේ පාසල් විවෘත කළ පසු දරුවන් පාසල් යැවීමට දෙමාපියන් බිය විය යුතු නැති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. දිනේ හඳුනාගත් නව ආසාදිතින් 776 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 522,778ක්. ඒ අතුරින් 31,267 දෙනෙකු රෝහල් හා අතරමැදි මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 478,326ක්. තවත් කොරෝනා මරණ 43ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ නල්වරයා ඊයේ වාර්තා කර තිබුණා. ඉන් 23 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 20 දෙනා කාන්තාවන්. එනුව මෙරට සිදු ඇති කොරෝනා
මරණ සංඛ්‍යාව 13185ක්. ඊයේ දින තුල PCR පරීක්ෂණ 6505ක් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3878ක් සිදු කර තිබෙනවා. මේ අතර සමාජයේ සියලු දෙනා වගකීමෙන් හැසිරීම හා කටයුතු කිරීමට තදින්ම අදිටන් කරගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා. නෛතික අයිතියක් නැද්ද ඒක දාගන්න කියලා කියන්නේ මොකද පසුගිය අපි දැක්කා එහෙම ඉල්ලීමක් කරනකොට යම් කිසි පුද්ගලයා තාත් පුද්ගලයා පොළවේ ගහනවා ඇත්තටම ජනතාව මේම හැසිරෙනවා නම් ඉදිරියට ඉන්නේ හතරන රැල්ලක පහස් වෙන රැල්ල නෙවෙයි මේ වැනි ක්‍රියාවන් මං හිතනවා රටේ පුදු මහජනතාව වෙනුවෙන් කරන බරපතල අපරාධයක්. ඒ නිසා මං හිතනවා අදාළ බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කරලා දිය හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. මොකද මෙවැන්න ආදර්ශයටගෙන තවත් ඉදිරියටත් මෙවැනි කටයුතු සිදු වුණොත් ඉදිරියේදී රටේ විශේෂයෙන්ම අපේ පොදු ස්ථානවල ඒ වගේම වෙළඳ ආයතනවල හෝ අනෙකුත් ජනයා ගැවසෙන ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි තත්ත්ව ඉදිරියට ඇතිවීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් අවුරන්න කියලා. නිවෙස්කද කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය යටතේ 91,745 දෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති අතර ඉන් රෝහල්ගත කළේ 1,330 දෙනෙකු පමණක් බව නිවෙස්කද කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ක්‍රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හින මහත්මිය පවසනවා. එම පිළිසෙන් මේවර විට 84,344 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවත් පෙන්වා දෙන ගල්හින මහත්මිය තවදුරටත් අවධාරණය කළේ පාසල් විවෘත කළ පසු දරුවන් පාසල් ලැබීමට දෙමව්පියන් බිය විය යුතු නැති බවයි. ඉදිරියේදී පාසල් නැවත විවෘත කරාම තමන්ගේ දරුවන් පාසලට යවන්න මැලිකමක් දක්වන බව දෙමව්පියන්ගෙන් අපිට දැනගන්න ලැබුණා. ඇත්තටම ඒ ගැන බිය විය යුතු නැහැ. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාමත් සක්‍රියයි. මේ පාසල් යන වයසේ නිසා රෝගේ වැළඳුණත් ඔවුන්ට නිදන්ගත රෝග නැතිනම් ඔවුන්ට බොහෝ වෙලා සංකූලතාවලින් තොරව මෙම රෝගේ වැළඳී සුව වෙන්න පුළුවන්. ඊට අමතරව ඇත්තටම දෙමව්පියන් වගකීම ගත යුත්තේ දරුවන්ව පාසලට යැවීමට දැන්ම සිටම්ම ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න පුරුදු සඳහා ඕන හුරු කිරීමයි. එතනදී දරුවාට නිසි පරිදි මුඛාවරණය පැළඳීම සහ නිතර බෑත් සේදීම නිතර නිතර දරුවා මුඛාවරණය ඉවත් කරමින් දරුවාගේ නාසයේ මුඛයේ ආශ්‍රය ප්‍රදේශයේ ස්පර්ශ නොකිරීමට පුරුදු කිරීම සහ ඔහුගේ කෑම බීම මෙම රෝගී තත්ත්වේ නිසා අනිකුත් අය සමග බෙදා හදාගෙන පාසලේදී කෑමට ඇත්තටම අධෛර්ය කිරීම කළ යුතුයි. ඊට අමතරව දරුවා නිසි පරිදි පාසල් යන අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ දමා ගැනීම සඳහා විජලනයෙන් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහනද තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. කොවිෂීල්ඩ්, සයිනෝෆාම්, ස්පුට්නික් V, ෆයිසර් හා මොඩර්නා යන එන්නත් වලින් කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 1,46,39,679ක් වෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 1,20,43,368ක්. කළුකුඩු එසවීමේ වෑයම අසාර්ථක වූවාසේම විරෝධතාවේ නිරතව සිටි ගුරුවරුන්ට දෙමව්පියන් ඇතුළු ජනතාවගෙන් දැඩි අප්‍රසාදයක් එල්ලුවද ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව මුල් කරගනිමින් ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 88ක් සපිරෙනවා. ඔන්ලයින් නිගැන්වීම් වලින්ද ඉවත්ව ක්‍රියාත්මක කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තවදුරටත් සමාජය තුළින් එල්ලවන්නේ දැඩි විරෝධයක්. ඊයේ දිනේදී දිවයිනපුරා ගුරු උද්ඝෝෂණ පවත්වන බව ප්‍රකාශ කළද ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසූ තරම් ගුරුවරුන් ඊට සහභාගී වී සිටියේ නැහැ. බොහෝ ගුරුවරුන්ද මෙම අසාධාරණ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කළේ ඒ අයුරෙන්. ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති උද්ඝෝෂණවලටද දෙමාපියන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. කෙසේ වෙතත් ලංකා ගුරු සංගමේ පවසන්නේ පාසල් ආරම්භ වූ ගුරුවරුන් අඛණ්ඩවම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. අපි දැක්කා විවිධ මාධ්‍ය ඔස්සේ මේක දැන් මේ වෙනකොට අරගලය කඩාවැටලා කියලා පෙන්නුම් කරන්න උත්සාහ කරා. හැබැයි අපි ඊයේ පෙන්නුවා මේ අරගලය තවත් ශක්තිමත් වෙ ඉස්සරහට යනවා කියන එක. එහිඳ ආණ්ඩුවට මේකේ තියෙන ප්‍රමාණය හොයන එක නෙමෙයි දැන් කළ යුත්තේ. විසඳුමක් දෙන්න වහාම කටයුතු කරන්න. එහෙම නොවුනොත් ආණ්ඩුවට වෙනවා
ඒගොල්ලන් විසින් වසදාම තිබු පාසල් නැවත ආරම්භ කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න වැඩි පිළිලක් හදන්න ඒකට කරන්න දෙන එකම දේ තමයි අපිත් එක්ක සාකච්ඡා කරලා ගැටලුවට විසඳුමක් ලබා දීම. අපි මේ කෑගාන අයට කියන ඔබේ දරුවන්ට හෙටත් උගන්වන්නේ මේ ගුරුවරුම තමයි. ඔබේ දරුවෝ වෙනුවෙන් වැඩ කරන්නේ මේ ගුරුවරු. ඒක නිසා මේ ඔබ මේ කාගේ හරි උවමනාවකට එයි කතා කරනවා නම් පොඩ්ඩක් හිතා බලන්න ඔබ. ඒ නිසා මේ වගේ අවශ්‍ය නැති ගැටුම් වලට යන්න අවශ්‍යතාවයක් නෑ. මේ අතර අභයාරම්භ විහාරස්ථානයේ මේ සම්බන්ධයෙන් ඊයේ පැවති සමුළුවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ යම් නම්‍යශීලීත්වයකින් යුතුව වෘත්තීය සමිති රජය සමග සාකච්ඡා කර විසඳුමකට එළඹිය යුතු බවයි. ගැට ගැසීම වැඩිවීම සහ දිග් ගැසීම බරපතල ලෙස අවාසිදායක තත්ත්වයක් ඇති වෙන්නේ මේ රටේ දරුවන්ටයි. වෘත්තීය සමිතිත් යම් නම්‍යශීලී ප්‍රතිපත්තියකට එක් වෙමින් සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීම අවශ්‍ය වෙනවා. අපි කවුරුත් පිළිගන්නවා රටේ තියෙන ආර්ථික අර්බුදයේ පිළිබඳව මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට සාකච්ඡා මාර්ගයෙන් ඒ ඉදිරි වැඩපිළිවෙල තව තවත් ශක්තිමත් කරලා විසඳුමක් ලබා ගනිමුයි කියන ගෞරවනීය ඉල්ලීම සහ යෝජනා වගේම අදහස තමයි මම ඉදිරිපත් කරන්නේ. තාම දරුවෝ පාරට බැස්සේ නැහැ. දෙමව්පිය පාරට බැස්සේ නැහැ. මේ වැඩෙන් පීඩා විඳින්නේ ඍජුවම දරුවෝ. හැබැයි මේ තියෙන තත්ත්වයත් එක්ක අපේ රටේ මිනිස්සුන්ගේ බොහොම අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙන ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ අපි සාධාරණද විවිධ ඉල්ලීම් කරලා තවදුරටත් මේ ජනතාව අපහසුතාවයට නැත්තම් අසරණ භාවයට පත් කරන අධ්‍යාපනය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්, අයිතියක්. ඉතින් ඇයි අයිතිය අපි කඩ කරන්නේ? පැන්ඩෝරා ලේඛනවල නම් ඇතුළත් ශ්‍රී ලාංකිකයන් ගැන පරීක්ෂණ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කැබිනට් මණ්ඩලය ගන්නා බවයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතාද මෙම මාධ්‍ය හමුවට එක් වුණා. පැන්ඩෝරා ලියවිලි විශ්ලේෂණය කරනවා නම් ඒකේ පැහැදිලි කාලවකවානුව 1990 සිට 2000 දක්වා. ඒ කාලවකවානුව රාජපක්ෂ රජයකට කිසිසේත් අදාළ වන කාලවකවානුවක් නෙවෙයි. ඒ නමුත් මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සුදුසුයි කියන මතය තමයි අපි දරන්නේ. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සුදුසු ක්‍රියාමාර්ග දියත් කිරීමේ අදිෂ්ඨානය තිබෙනවා. අපි මොම් පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. සැප්තැම්බර් මාසේ අවසානය වෙන විට ලංකාවේ ව්‍යසනකාරී තත්ත්වයකට මේ කෝවිඩ් වසංගතය පත් වෙනවා කියන මතයක් ප්‍රකාශ කරලා තිබුණා. හැබැයි ඒ සියලු මත වලට එරෙහිව ගිහිල්ලා මේ වෙනකොට අපේ ලංකාවේ තත්ත්වය ඉතා සාධනීය තත්ත්වයකට පත් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. නැවතත් විවිධ බලවේග, විවිධ අයිතිවාසිකම් කියන නාමයෙන් ඇවිල්ලා රටපුරා උද්ඝෝෂණ රැලි ඇති කරමින් නැවතත් කොවිඩ් රැල්ලක් ඇති කරන්න උත්සාහයක් දරමින් සිටිනවා. ඔබ මේ රටට ආදරය කරන කෙනෙක් නම් එවැනි දෙයකට අවස්ථාව නෙමෙයි. මේගොඩ නගරයේ ඉන්ධන පිරවුම් හලක සේවකයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 3 දෙනා අද අධිකරණ ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා. පහර කෑමට ලකු සේවකයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ දින උදෑසන මීගොඩ පොලිස් වසමේ ඉන්ධන පිරවුම් හලකට මුඛ ආවරණ නොමැතිව පැමිණි පුද්ගලයෙකු විසින් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එහි සේවකයෙකු විසින් එම පුද්ගලයාට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ සිදුවීමක් මත එම සේවකයාට පහර දීම සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා. මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කොට ඊයේ දින රාත්‍රී මිට අදාළ සැක්කරුවන් 3 දෙනෙකු පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට තිබෙනවා. මෙම සැක්කරුවන් 2 දෙනෙකු භාරයේ තිබී හෙරොයින් විෂමද්‍රව්‍ය ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 500ක් පොලිස් නිලධාරීන් විසින් භාරයට ගනු ලැබුවා. ඒ වගේම ඔවුන් පහර දීමට පැමිණි යතුරුපැදිය මෙවන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද දින මෙම සැකකරුවන් හෝමාගම ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වගේම මෙසදා පැමිණි අනෙකුත් සැකකරුවන් සොයා ඉදිරි විමර්ශන කටයුතු මීගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරමින් පවතිනවා. පවතින තත්ත්වය හමුවේ ශිෂ්‍යත් විභාගය සහ අපොස උසස් පෙළ විභාගය කල්දමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයත් මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා. අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට ඒ සඳහා දින නියම කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. නොවැම්බර් මාසදී පැවැත්වීමට කලින් නියම කර තිබූ පහේ ශිෂ්‍යත් විභාගය හා අපොස උසස් පෙළ විභාගය යම් කාලයකට කල්දම විෂය ආවරණයට විභාගයට සූදානම් වීමට දරුවන්ට කාලය ලබා දීමටත් අවශ්‍ය අතර අධ්‍යාපන අමාත්‍යංශ හා විභාග දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකින් පසු නුදුරේදීම ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත. මොකද නොවැම්බර් 14 දින පහේශිෂ්‍යත් විභාගයත් 15 සිට උසස් පෙළ විභාගයත් සැලසුම් කළා තිබුණේ මේ තරම් දීර්ඝ කාලයක් ලොක්ඩවුන් එකක් වේ යයි බලාපොරොත්තු වෙන්නේ නැවේ.
මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක ඇතුළු තුන් දෙනෙකු හිඟුරක්ගොඩදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ සන්රයිස් ගන් ප්‍රදේශයේ සිදුකරගෙන යන මද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමකදී කොළඹ සිට හිඟුරක්ගොඩට අයිස් මද්‍රව්‍ය රැගෙන විත් අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු අතරංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 808ක් සොයා ගැනුණා. ජාවාරමේ නිරත වූ කාන්තාව පසුකිය පළාත පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කර ඇති බවද පරීක්ෂණවලදී හෙළි වුණා. සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රමුඛ ආයතන සියල්ල නිරන්තර සූදානමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පසුගියදා පැවති ලෝක ශූරතා රෝදපුඩු ටෙනිස් තරගාවලියේදී 6 වෙනි ස්ථානයට පැමිණි ශ්‍රී ලංකේ ක්‍රීඩකී නගී මිනුයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ. උත්සවයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රටවල් 1001 සහභාගීත්වයෙන් ඉතාලියේදී පැවති මෙම තරගයේ 6 වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා රෝදපුඩු ටෙනිස් කණ්ඩායම සමත් වුණා. සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර, ඩීඑම් ගාමිණී යන ක්‍රීඩකීන් අදාළ ජයග්‍රහණය ලබා ගත්තේ ජගත් වැලිකල මහතාගේ පුහුණු කිරීම සහ මඟ පෙන්වීම යටතේ. එම ක්‍රීඩකීන් වෙත රුපියල් මිලියනය බැගින් සහ පුහුණුකරු වෙත රුපියල් 250,000 මූල්‍ය පරිත්‍යාගයක් මෙහිදී සිදු කෙරුණා. අමාත්‍යාංශය සහ ආයතන වලින් ප්‍රතිපාදන ලබා දීම සහ ඔවුන් දිරිගැන්වීම කරන ප්‍රතිපත්තිය ඉතාමත් සාර්ථක ක්‍රියාත්මක වෙන එක පැත්තක අපි දැක්කා. රම් පදක්කමක් දිනනවා පැරාලිම්පික් වල. ඒ පැරාලිම්පික් එකේම තවත් පදක්කමක් දිනාගත්තා. ඒ වගේම අද වීල්චෙයාර් ටෙනිස් ලෝකයේ 5 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. ටේබල් ටෙනිස් වල කාන්තා කණ්ඩායම ආසියාවේ 12 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා වසර ගණනාවකට පස්සේ. මේ වෙනකොට ෆුට්බෝල් කණ්ඩායම තරගයේ ප්‍රතිඵලය මොකක් වුණත් තාමත් හොඳින් ක්‍රීඩා කරනවා ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණක් ඇති. ඒ වගේම අපි ලබන නොවැම්බර් මාසයේ ෆුට්බෝල් තරගාවලියක් ලංකාවේ ජාත්‍යන්තර තරගාවලියක් රාජ්‍ය මාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා. ඒ පසුගියදා අනුරාධපුර බන්ධනාගාරය තුලදී සිරකරුවන් කිහිප දෙනෙකුට තර්ජනය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනවලට අදාළවයි. මානව හිමිකමකින් කැඳවලා තිබ්බා පරීක්ෂණයක් සඳහා. ඒ සඳහා මම පෙරේදා පැමිණිලා මං හට උත්තර දීලා අද ඒක නැවත වරක් කියවලා බලලා අස්සම් කරන්නයි ආවේ. මම අයින් වුණේ ස්වාධීන පරීක්ෂණයක් කරන්නයි. ඒක ඉවරනම් පස්සේ මං උත්තර දෙන්න. එයත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවටපත් වෙනවා. පස්වරු 1:55 සිට අපගේ පෑන් පෑපුවත් එකක් ශ්‍රේ බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.